අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රෝත්‍රිකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවදහනය සිරස්තල වෙත පාතාලිය සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරම් මර්ධනය කිරීමට වත්මන් රජයෙන් සැලසුම් අගමැතිකෙන් ප්‍රකාශයක් වත්මන් රජය රටේ ආර්ථිකය බිඳ දමා ඇති බව එජප් නායක රනිල් කියයි දේශපාලන රැස්වීම් වලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීම සිදුවන බවට මැතිවරණ කොමිසමට තොරතුරු වාර්තා වෙයි මැතිවරණ කොමිසමේ සභාපති පවසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ජනහමු කිහිපයක් ඊයේ දින පැවැත්ුණා ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟපදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා ගලේවිල ළමා උද්‍යානය අසල සංවිධානය කර තිබූ ජන හමුව සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහභාගී වුණා එෙහිදී වෙළඳපොළට සැපීමට අපේක්ෂිත ලුණු වස්වැන්නට ස්ථාවර මිලක් ලබා දෙන්නයි ගොවීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා गंभीर स्वगाकरवे अस्वन इहल मिलीम अगे एकतुकिरी क्रमवेदेट यमे वेदकम जनाधिपति वरा मेहदी गोविंद समग साकला अमाते जनक भंडार तेनकोन महता मेम जनहम संविधान तिबण इन जनाधिपति व्यापमे प्रमित भंडार तेनकोन महता दमुल सतिवेल भूमि संविधान जनहम संदाय प्रदेश गोविंद कृषिकर्मा देवन कैपकिरी जनाधिपति वरा मेहदी पसुमट लकला इन नावल प्रदेश लक्ष्मण वसंत पेरेरा महता विसिन संविधान जनहमुसंधा जनाधिपति वरा एक्कुना एहिदी जनता समक सुहंद पिलिसंदरक निरत वीमडित जनाधिपति वरा कटयुतु कला प्रदेश नालक भंडार कोट्टेगुड महता विसिन संविधान जन हमु संधा इन अनुव जनाधिपति वरा सहभागी बुना පාතාලය සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරම මර්ධනය කිරීම සඳහා වත්මන් රජය සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී වසංගතයක් වෙලා තිබුණා පහුගිය යුගයේ පාතාලේ සහ කුඩු විකුණීම අවසානයේ කුඩු අල්ලන්න ඉන්න ආයතනය කුඩංගෙන් පිරලා හිටියා. දැන් මේවා එළියට එනවා. එකින් එක්කෙනා දැන් එළියට ඇවිල්ලා ඔවුන්ට ඔවුන් අත්අඩංගුවට අරගෙන කටයුතු කරගෙන යනවා. මේවයි මේ රටේ ජනතාවට මොනතරම් පාඩුවක් වුණාද? අපේ තරුණ ජීවිත කීයක් නැති වෙනවද? මේවා නැති කර දැමීම සඳහා අපි පියවර ගන්නවා. ඒකට මම හිතන්නේ කාගේවත් විරුද්ධත්වයක් නැහැ. අතෙන් අපෙන් ඉල්ලන්නේ අම්මලා. අපි යන තැන කියන්නේ අපේ දරුවෝ මේකෙන් බේරලා දෙන්න කියලා. මේ පළාත් මේවයින් බේරලා දෙන්න කියලා. අපි අන්නේ සඳහා අපේ වැඩපිළිවෙලක් අපි දියත් කරගෙන යනවා දැනටමත්. ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. සමහර අපරාධ සිදු වෙන්නේ හිරගෙවල් වල ඉඳගෙන. ඒ තත්ත්වයකට වැටලා තිබුණා පහුගිය කුගේ. දැන් ඒවා එලිදරව් වෙමින් පවතිනවා. ඒවට අවශ්‍ය පියවර අරගෙන යනවා ඒවා එලිදරව් කරන්න විතරක් නෙවෙයි ඔවුන්ට දඬුවම් කරන්න. නැවත අලුත් රටක් ඇති කරන්න. මේ රටේ ජනාධිපතිවරයා තීන්දුව කළා තියෙනවා. අර කතාවක් තියෙනනේ කතාව දෝලාවෙන් ගබන පහින් කියලා. ඒක තමයි කරේ මේ පැත්තේ. උදවිය. කතා කරා. පටන් ගත්ත දවසේ ඉඳලම මහින්ද හොරා. අන්තිමට මගේ චෙක් පොත දැක්කලු. account එක දැක්කලු. ඉතින් මුන් දැක්කනම් අරගෙන ආවෙ නැත්තේ ඇයි? ආණ්ඩුවෙන් ඉල්ලුවනම් දෙනවා. මේ වගේ කට්ටිය තමයි බොරු කියන්න අපහාස කරන්න ඊට වඩා දෙයක් උඹ කරන්න පුළුවන් කමක් නැහැ.
ඉදිරිදි ජනතාවට මුහුණ දීමට මැතිවරණ ගණනාවක් ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පේරාදෙණිය ප්‍රදේශයේ පැවති පළාත් පාලන නියෝජිත හමුවකදී තව වැඩි කාලයක් නැහැ. දැන් මේ මැතිවරණින් පසුව ඉක්මනින්ම මේ වසරත් ඉවර වෙනවා. තව එක වසරයි තියෙන්නේ තමුන්නාසලාගේ පළාත් පාලන මැතිවරණේ. ඊට පෙර පළාත් සභා මැතිවරණේකුත්. ඒතර මේ දිගටම ක්‍රියාත්මක වෙන්නේ මැතිවරණ කාලවකවා. ඒක අවතක් කරන්නට ඒක. පළාත් සභා මැතිවරණයට අපේක්ෂකින් තෝරා ගැනීමේදී අපේ නව ප්‍රතිපත්තිය තුළ පළවෙනි ප්‍රමුඛතාවය අපි පළාත් පාලන ආයතන මන්ත්‍රීතුමන්ලට මන්ත්‍රීතුමියන්ලට ලබනවා. මගේ අදහසක් නෑ තමුන්නාන්සේලා වෘත්තීය පළාත් පාලන මන්ත්‍රීවරු කරන්න. මේකේ තියෙන්න ඕනේ ප්‍රගතියේ ඉනිමඟක්. ඒ ඉනිමඟ මම හදනවා. මතක තබා ගන්න නාම යෝජනා ලබා දීමේදී හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන, පිළිගැනීම තියෙන, කුසලතාවය තියෙන, ජනතා ආකර්ෂණය තියෙන, උගත් බුද්ධිම ඒ හැම දෙයක්ම බලලා අපි ඉස්සෙල්ලම චාන්ස් එක අවස්ථාව ලබා දෙන්නේ පළාත් පාලන මන්ත්‍රීතුමාට සහ මන්ත්‍රීතුමියන්ට. මොහොතකටවත් හිතන්න එපා මම මගේ පියාගේ පක්ෂය අතහැරියි කියලා. ඒක తాවකාලික ක්‍රියාදාමයක් පමණයි. ඒ නිසා ඔබ අප සියලු දෙනාට හොඳ ප්‍රගතිශීලී ගමනක් යන්නට පුළුවන්. මම තමුන්නාන්සලාගේ අයිතීන ආරක්ෂා කරනවා. ඒ වගේම තමුන්නාන්සලාට වෙන කිසිම දවසක නොලැබුණු තැනක් ස්ථාවරයක් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීතුමනි ආත්මගරුත්වයේ සුරක්ෂා කරගෙන වැඩ කටයුතු කිරීමේ දේශපාලනය කිරීමේ අවස්ථාව අපි ලබා දෙනවා. වත්මන් රජයේ රටේ ආර්ථිකයේ බිඳතමා ඇති බබ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිරියල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මේ මහතා මේ බබ පැවසුවා. ගිය සිකුරාදා විදුලි බියට සහනයක් දෙනවා මං කිව්වයන් පස්සේ ආණ්ඩුව දැම්මම විදුලි බියට සහනයක් දෙනවා කිව්වා. ඉතින් බලයට එන්න ඉස්සෙල්ලා මම එකක් ඉටු කරා නම් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව දෙන්න අපි ඉතුරු ටිකක් කරලා දෙන්න. අපි කරන්නේ එකක් තමයි ලෝකේ තෙල් මිල 90 තමයි විදුලි බල මිල හදන්න තියෙන එක. ඉතින් ලෝකේ තෙල් මිල 150කින් අඩු වුණා නම් ඇයි ඒකක 90කට විතරක් ඒක දෙන්නේ? 100 කරොත් 150 කරොත් 90 කියන්නේ පොඩි ගාණක්. ගෙදර රූපහණේ දාගෙන හිටියොත් 90 පයින්නම්. මේක බොරු කරන්නේ මොකද ආණ්ඩුව? මේගොල්ල බැලුවේ මුදල් නැති වෙලා බංකොලොත් වෙලා හැම එකෙම අරගන්න. ගිය සුමානේ කිව්වා නම් බිල ගෙවන්න නැත්නම් ලයිට් කපනවා කියලා මාස 3ක කොහොමද අද කියන්නේ? නෑ නෑ අපි සහන දෙන්නම් කියලා. පින් කැටේන් හොරකම් කරන්න ගිහින් අහුණා මං කතා කරපු නිසා. මේක කියන්නේ මේ ආණ්ඩුවේ පොට්ටුවේ බංකොලොත් භාවය. මාස 8කින් රට බංකොලොත් කරා. අපිට තියෙන්නේ ජනතාවගේ බර පුළුවන් විදිහට අඩු කරන්න. හතට මුදල් දාන්න. මේ මුදල් ඇවිල්ලා වියදම් කරන්න කියන්නේ. දේශපාලන රැස්වීම වලදී සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩකිරීම් සිදුවන බවට මැතිවරණ කොමිසම වෙත තොරතුරු වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රේම මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මැතිවරණ කොමිෂන් සභාව වශයෙන් අපි මුහුණ දෙන බරපතලම ගැටලු තමයි මේ දවස්වල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස බලාත්මක නොවී තිබීම. මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ලබා දුන්නේ ජුනි මාසේ 3 වෙනිදා. දැන් මාසයකටත් වඩා වැඩි කලක් සති 5ක් පමණ කාලයක් ගත වෙලා තවමත් මෙය රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් නීති කැටුම්පත් සම්පාදකතුමියගේත් ගරු නීතිපතිතුමාගේත් අනුමැතිය අවශ්‍ය පරිදි ලැබී තිබෙන බවත් අතිගරු ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවත් අපට දැනගන්නට තියෙනවා. නමුත් කොයි ආකාරයෙන් නොව යම් ස්ථානයකින් මේ ප්‍රමාදයක් තියෙනවා. මේ ප්‍රමාදයේ ඉතා බරපතල තත්ත්වය තමයි මෙම රැලිවලට දහස් ගණන් ජනතාව සෞඛ්‍ය උපදේශ නොසලකා හරිමින් උරෙන් උර ගැටෙමින් මොවුන් ආවර නැතිව අල්ලමින් එකිනෙකා මුසු වෙමින් එම රැස්වීම වලට සහභාගී වීම යම් ආකාරයකින් ආසාදිත වූ එක් තැනක් සිටියොත් එය රෝගී පැතිරීමට හේතුකාරක වෙන්න පුළුවන්. ඒක නිසා අපි මෙම මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඉන්නවා. ඒ වගේම මෙම රැස්වීම සංවිධානය කරන ප්‍රමුඛ දේශපාලනඥයන්ගෙන් ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ක්‍රියාකාරීන්ගෙන්
සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා රැස්වීම වලදී මීටර එක දුරපවත්වා ගැනීම මුහුණු ආවරණ පළඳ සිටීම සහ අත් පිරිසුදුව තබා ගැනීම යන මූලික කරුණු අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවට උන් උපදෙස් දෙන්න කියලා අනිත් අතට සහභාගී වෙන පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබගේ නායකයා හෝ අපේක්ෂකයා හෝ මිතුරා ඥාතියා වෙනුවෙන් රැස්වීමට සහභාගී වීම ඔබට කල හැකි දෙයක් ඔබේ අයිතියක් නමුත් එය සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කළ යුතු බව වග බලා ගන්න ලෙස අපි ඉල්ලා සිටිනවා ඒ ඔබගේ යුතුයකමක් සහ වගකීමක් එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත් වෙනවා යලිත් අප හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය ඔබට සුබ පැතුම්දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.